ප්‍රදේශයේ සීට පුටෝ ස්ථාන්ක ගියාට පස්සේ දක්මගනගේ එදී හුදු සැහැල්ලු බවක් විතරටත් කිසිදු බවක් දැනුණා. ඊයේ මේ ස්ථානයට ආවට පස්සේ මම දැනගන්න ලැබුණා මේ ස්ථානයේ බුදුන් වහන්සේ වැඩමුණ රටා ස්ථානයේ. ඔව් ඒක ඇත්ත. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණේ ශාක්‍ය රටෙන්. ඒ කියන්නේ දිඹුලාගල තමා සුද්ධෝදන රජුගේ රජමාලිගාව තිබුණේ. ඒ දිඹුලාගල අද ඒ දිඹුලාගලට පහළ තැනිටලහක්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා රජගල තමා රජගහනුවර රජගල තමා වාසික. ඊට පස්සේ ටිකක් කල් යනකොට බුදුහාමුදුරුවෝ අන්ට සැවැත්නුවර, සැවැත්නුවර කියන්නේ අද ඔය නම් කන්තලේ හල්මිල්ලාව කියන එහෙම නැත්නම් ඔය රිටිගලට පහලින් තිබුණ විශාල ප්‍රදේශය අද හුරුළු ඔය හුරුළු වැව, නික වැව, පටිකාර මඩුව මේ වගේ ප්‍රදේශ තියෙන්නේ සැවැත්නුවර. එතකොට බුදුහාමුදුරුවෝ නිතර නිතර වර්ෂයක් පාසාම වගේ සැවැත්නුවර ඉඳන් රජගහනුවරට ආවා. මේ යනකොට ගමන දිගයි. එතකොට බුදුහාමුදුරන්ට මේ මෙච්චර දිග ගමනක් එක දිගට යන්න බැරි නිසා මේ මහියංගනේ ඔය ගුරුල පොත කියන තැන මේ ඔය ඇල හසල කෑල කපන්න ඉස්සෙල්ලා මේක තැනිතලා ප්‍රදේශයක්. මේ තැනිතලා ප්‍රදේශයේ බුදුහාමුදුරන්ට ඔය මගදුර ගෙවාගෙන යන්න බැරි නිසා මෙතන ඉඳන් පදීතොටෙන් පදීතලාවෙන් ඇවිල්ලා මහියංගනේට මහියංගනේ නවා තැන් ගත්තා. සතියක් විතර ගිමන් හැරලා ධර්ම දේශනා කරලා ඔය ගුරුළු පොත ඒ දෙවුරම් බෙහෙරක් හදලා බුදුහාමුදුරන්ට පූජ කරලා තිබුණා. දෙවුරම් බෙහෙරේ බුදුහාමුදුරුව වැඩ වාසය කළා. ඊට පස්සේ එතනින්ම ඊරිවඩුන් හරහා ගියා සැවැත්නුවරට. එහෙම දිගටම බුදුහාමුදුරුව සහ බුද්ධ ශ්‍රාවකයෝ නවා තැන් ගත්ත තැනක් තමයි ඔය ගුරුළු පොත බුදුහාමුදුරන්ට ඔය අතරමැද හදලා දුන්න තැන. ඒකත් දෙවුරම් බෙහෙරක්මයි. ඒකත් අංග සම්පූර්ණව සක්මන් මළු තියෙනවා. සියලු බුදුහාමුදුරන්ට කුටි හදලා තියලා තිබුණා. සියලු පහසුකම් සහිතව. ඒ වගේම බුද්ධ ශ්‍රාවකයෝ බුදුහාමුදුරුව වැඩම කරනකොට අරහතුන් වහන්සේලා ශ්‍රාවකයෝ කැපකරුවෝ ගියා. ඒ අයටත් නවාතැන් ගන්න ඔය තැනිතලාවේ හදලා දීලා තිබුණා. ගංගෙන් ඒකුඩ ඒක තමයි ගුරුළු පොත තියෙන්නේ.